පොලිසිල ධාරීන්ගේ ස්ථානමාරුවීම් විටිංවිට සාමාන්‍ය අතර කිරීම පොලිස්කමිෂ සභාවෙන් කරනව නමුත් ඔබ විමසන කාරණය ගැන මට පැහැදිලි නෑ කුමන ස්ථානමාරුවීමක්ද කියලා. ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් මට පිළිතුරු දෙන්න පුළුවන්. මම දන්නා තරමින් අද දින හෝ ඊයේ දින එහෙම ස්ථානමාරුවීමක් ඇවිල්ලා නතර කිරීමක් සම්බන්ධව මගේ මතකෙ දැනට නැහැ. කියන්නේ යම් කිසි ආකාරයක ස්ථානමාරුවීමක් ඇවිල්ලා ඒ ස්ථානමාරුවීම ලබා දීලා ඒ නැවතල අවලංගු කරොත් තමයි සාමාන්‍යයෙන් ස්ථානමාරුවීමක් අවලංගු කරා කියලා සේ සැලකෙන්නේ. එසේ නොමැතිව යම් කිසි ආකාරයකට ස්ථානමාරුවීම් සම්බන්ධව පොලිස් මුලස්ථානය ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යාංශය හෝ එහෙම නැත්නම් පොලිස් කොමිසම අතර හුවමාරු වෙන ලිපිවලදී ඇතිවන සාකච්ඡාවන් ඒවා ස්ථානමාරුවීම් නතර කිරීම විදිහට සලකන්නට බෑ. ස්ථානමාරුවීමක් ලබා දීලා තියෙනම් එය ඒ ස්ථානමාරුවීම් ප්‍රකාශයට පත් වුණාට පස්සේ යම් කිසි අත්විඳීමක් කරොත් තමයි අපිට එසේ කියලා කියන්නට පුළුවන්. නමුත් බාහන කාරණා ඒ සිද්ධිය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරොත් මට කියන්නට පුළුවන්. නමුත් මම දන්න තරමින් එවැනි එකක් දැනට නැහැ. CID බාරේ රවාසන හරක්කටාට පැන යාමට උදව් කරපු පොලිස් නිලධාරි සම්බන්ධව දැන් විමර්ශනපත් කොහොමද ආරංචියක් තියෙනවා මවාපතරන් කොට ගත්තාම කියන්නේ ආරංචිය නෝ මොනවාද අලුත්පත් උපමාද ඔව් මේ සිද්ධියේදී මේ පොලිස් කොස්තාපල්වරයාට පැන යාම සඳහා යම්කිසි පුද්ගලයන් පිරිසක් උදව් කරලා තිබුණා. ඒ තත්ත්වය අනාවරණය වෙලා තියෙනවා. ඒ වගේම කොළඹ අපරාධ කොට්ටාශය මගින් මෙම පොලිස් කොස්තාපල්වරයා එම ස්ථානයේ සිට පැන ගිය කාර් රථය අත්අඩංගුවට ගත්තා මාතර ප්‍රදේශයේදී. දැනට මේ වෙනුවට අපරාධ කොට්ටාශයේ භාරයේ තියෙනවා. ඒ වගේම මෙම පොලිස් කොස්තාපල්වරයාගේ මවත් ඔහුගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයාත් අත්අඩංගුවට ගත්තා. දැනට දින කීපයකට පෙර මෙම සිදුවීමට අවශ්‍ය ආධාරානුබල දීමක් සිදු වූ බවට නිරීක්ෂණය වෙලා තියෙනවා විමර්ශනවලදී ඔවුන්ගෙන්. ඒ නිසා ඔවුනුත් මේ වන විට රඳවාගෙන රඳවින් නියෝග ලබාගෙන තත්සාදී වැඩකින් පණිතරදී රඳවින් නියෝග ලබාගෙන පරීක්ෂා කරනවා විමර්ශන කටයුතු සිදු කරනවා ප්‍රකාශ අටහන් කරමින් මොකක්ද සැබැල්ලෙසම මේ වවුන් අතර තිබිච්ච සම්බන්ධය සහ මොවුන්ට මේ පැන යාමට තිබුණු සැලසුම කුමක්ද කියලා අනාවරණය කර ගැනීම සඳහා